ගුත්තිල විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් සක්දෙවිඳුනි මං වීණාවෙහි සත්සර පිරිමදෙමින් මధుර නාදය කන්කලු නාදය ඇති ඒ වීණා වාදනය ඔහුට ඉගැන්නුවා නමුත් දැන් ඔහු රංගමඩලෙහි මට වාදයට කතා කරනවා අනේ මට පිහිට වෙන්න ඔව් මං ඔබට පිහිට වෙනවා මං ගුරුවරුන් පුදන කෙනෙක් ශිෂ්‍යයාට ජය ගන්න ලැබෙන්නේ නැහැ ගුරුවරයා තමයි ශිෂ්‍යයාව පරද්දලා ජය ගන්නෙ පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ උතුම් වස්ත්‍ර දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ ඔය විදියට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමැති කැමැති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකේ බලන්න. මං 1000ක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. වරහන් තුල මේ විමානය ගැන යම් විස්තරයක් පැවසුවාද ඉදිරියේදී හැම විමානයක් ගැනම විස්තර කළ යුත්තේ ඒ විදියටයි. ශරීර ස්වභාවයෙන් ඉතාම සුන්දරයි. ඔබේ සිරුරෙහි පැහැය හැම දිසාවන්ම බබළුවනවා. උතුම් මල් දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. ඔය විදියට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමැති කැමැති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං 1000ක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ නිසයි මට මෙවැනි ශරීර වර්ණයක් ලැබුණේ. මේ ශරීර වර්ණය හැම දිසාවක්ම බබලුවනවා. උතුම් සුවඳ දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. උතුම් පළවැල දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. උතුම් රස දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පස්සාකාර සුවඳ වර්ග පූජා කළා. ඒ මගේ දිව්‍ය විමානය බලනු මැනව. මගේ සිරුරේ වර්ණයෙන් හැම දිසාවම බබලනවා. මාවතේ වඩින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැකගන්න ලැබුණා. මං උන්වහන්සේලාගෙන් ධර්මය අසාගත්තා. එක දවසක් උපෝසත සිල් ආරක්ෂා කළා. ඒ මගේ විමානය බලනු මැනව. මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිශාවම බබලවනවා. මං හිටියේ වතුරේ. ස්වාමීන් වහන්සේ නමකට පහන් සිතින් පැන් ටිකක් පූජා කරගත්තා. ඒ මගේ විමානය බලනු මැනව.
මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලවනවා. මගේ නැන්දත් මාමණ්ඩිත් චණ්ඩයි ක්‍රෝධ කරනවා. පරුසයි. නමුත් මං දොස් කිව්වේ නෑ. අප්‍රමාදීව සිල් ආරක්ෂා කළා. උන්දලාට හොඳින් උපස්ථාන කළා. මං අනුන්ට බැලමෙහෙවරකම් කළා. කීයක් හරි හොයාගන්ට කම්මැලි නැතුව මහන්සි වුණා. මං දාසියක්. මං ක්‍රෝධ කළේ නෑ. මාන්නයක් ඇති කරගත්තේ නෑ. මට ලැබුණු දෙයින් බෙදා හදාගෙන සතුටු වුණා. ස්වාමීන් වහන්සේ නමක් පිඩුසිකා වැඩියා. මං උන්වහන්සේට කිරිබතක් පූජා කළා. ඔය විදියටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. මං උක්සකුරු ටිකක් පූජා කරගත්තා. මං උක්දණ්ඩක් පූජා කරගත්තා. මං තියඹරා ටිකක් පූජා කරගත්තා. මං සීනි කැකිරි පූජා කරගත්තා. මං මහ කැකිරි පූජා කරගත්තා. මං වැල්පල පූජා කරගත්තා. මං බොරළු දමනු ටිකක් පූජා කරගත්තා. මං ගිනි කබලක් පූජා කරගත්තා. මං පලාකුළු මිටක් පූජා කරගත්තා. මං මල් මිටක් පූජා කරගත්තා. මං මුලපලා මිටක් පූජා කරගත්තා. මං කොහොඹ කොළ මිටක් පූජා කරගත්තා. මං ඇඹුල් කැඳ ටිකක් පූජා කරගත්තා. මං තලමුරු වටක් පූජා කරගත්තා. මං ඉනපටියක් පූජා කරගත්තා. මං අංශ කඩයක් පූජා කරගත්තා. මං ආයෝග පට්ටයක් පූජා කරගත්තා. මං විජිනි පතක් පූජා කරගත්තා. මං තල් වටක් පූජා කරගත්තා. මං මොණරපිල් වටපතක් පූජා කරගත්තා. මං කුඩයක් පූජා කරගත්තා. මං සෙරෙප්පු ජෝඩුවක් පූජා කරගත්තා. මං කැවුමක් පූජා කරගත්තා. මං අග්ගලාවක් පූජා කරගත්තා. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබලුවන ඕසදි තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට උක්සකුරු වලින් කළ කැවිලි පූජා කළා. ඔය විදියටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. ඒකාන්තයෙන්ම අසිරිමත්. මගේ පැමිණීම යහපත්මය. අද සොඳුරු දැසනකි. අද මට සොඳුරු පිබිදීමකි. තමන් කැමති රූ මවාගෙන සිටින අප්සරාවන්ව මං දැකගත්තා. මොවුන්ගෙන් මං බණ ඇසුවා. මං බොහෝ පින් කරනවා. දානය, සිල් රැකීම, සංයමය, දමනය පුරුදු කරනවා. යම් තැනකට ගිහින් ශෝක නොකර ඉන්නවා නම් මං අන්න ඒ තැනට යනවා.